අපේ ජීවිතේ අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ ජීවිතේ විඳින්න. ඒ නිසාම ඊශාන් හැමතිස්සෙම අපේ ජීවිතේට අපි රසවත් දේවල් එකතු කරගන්න උත්සාහ කරන්නේ. ඔව්. ඒ නිසාම ඔයගලගේ ගෙදරටත් අපි හැමදාම හවස 5ට සෙන්සුරාද දවසේ එන්නේ. ඒ මොකද්ද? කුක් විත් ෆන් අරගෙන. රයිට්. එහෙනම් අද දවසේ අපි ඇවිල්ලා ඉනවා මාළඹේ රීජන් හෝටල් එකට. ළඟ ළඟම අවුරුදු එනවා රසම රස කෑම ඔයගොල්ලන්ට දෙනවා. මේ ආරම්භ කරන්නේ කුක් විත් ෆන්. ඊශාන් අපි මොනතර නවීකරණය වුණත් ලෝකයේත් එක්ක ඉස්සරහට ගියත් අපේ දේශීයත්වයට අපේ මමත්වයට අපි තාමත් ආදරෙයිනේ. අපි හැමතිස්සෙම ගරු කරනවා ඒ දෙයට. ඒ නිසාම තමයි අද දවසේදී අපි සූදානම් වෙලා ඉන්නේ දේශීයත්වයේ සපිරුණු ආහාර වේලක් හදන්නේ කොහොමද කියලා ඔයගලන්ට කියලා දෙන්න. ඔන්න ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා චෙෆ් කනිෂ්ක සහ චෙෆ් ගාමිණි දෙදෙනා. පොලොස් අච්චාරුව තමයි අද දවසේ අපි හදන්න හිතා ඉන්නේ. ඉතින් අපි කිව්වා ළඟ ළඟම අවුරුදු එනවා කියලා. ඉතින් අවුරුදු කෑම මෙසේ පොලොස් අච්චාරුවක් තියෙනවා කියන්නේ කොයිතරම් රසවත්ද කියන එක ඔයගොල්ලන්ට කියන්න ඕනේ නැහැ. ඉතින් රුක්ෂාන අපි ඉස්සෙල්ලම කියන්න ඕන කොලයක් පෑනක් අරගෙන එන්න කියලා. නේද? අනිවාර්යයෙන්. සූදානම් වෙන්න. චෙෆ් ඔයගලන්ට විස්තර කරයි කොහොමද පොලොස් අච්චාරුව හදන්නේ කියලා. මුලින්ම චෙෆ් අපිට කියන්න බලන්න මේකට අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. ඔව් අපි මුලින්ම අද පොලොස් අච්චාරුවක් හදන්න තමයි සැලසුම් කරලා තින්නේ. පොලොස් අච්චාරුවට අපි මුලින්ම අපිට මේ ආකාරයට කපාගත් පොලොස් ඒ වගේම රතු ලුණු ස්වල්පයක් අපිට ජූලියන් කපාගත්ත කැරට් ග්‍රීන් චිලි තමයි මූලික වශයෙන් යන්නේ. ඒ සමග අපිට ඒකේ මිශ්‍රණය සාදා ගන්න අපිට අවශ්‍ය වෙනවා අබ මිශ්‍රණයක් සමග විනීග සෝල්ට් ඇන් ෂුගර් ඇන් කහ. චෙෆ් මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ රතු ලුණුත් එක්ක හාල් මැස්සොත් තියෙන මෙතන මොකද්ද මේ හාල් මැස්සන්ගේ සම්බන්ධය? ඔව් ඇත්තටම අපි ඕනම අච්චාරුවකට සාමාන්‍යයෙන් වෙජිටබල්ස් මොන හරි එක්ක තමයි යන්නේ. මේ අච්චාරුවට අපි පොඩි විශේෂ දෙයක් කරන්න ඕන කියලා හිතුන නිසා තමයි බදපු හාල් මැස්සු ටිකක් අපි ඒක කරගන්න බැලුවේ. එතකොට අපිට පොඩි ක්‍රිස්පි ගතිය එනවා. ඔව් අපි මේ අච්චාරුව අපි කද්දී අපිට ක්‍රිස්පි ගතිය ඇති කරගන්න තමයි අපි හාල් මැස්සු ටිකක් එකතු කරගන්න බැලුවේ. එහෙනම් චෙෆ් අපි වැඩේ පටන් ගමු නේද? පටන් ගමු නේ. ඔව්. මොකද මුලින්ම කරන්නේ? අපි මුලින්ම පොලොස් ටික තඹ ගමු. හා. අපි ඒකට වතුරට අපි වතුරට එකතු කර ගන්නවා වතුර සමග විනීග. ඒකේ දාන්න ඕන ප්‍රමාණයක් එහෙම. ඔව් අපි ඒ වතුර ප්‍රමාණය අනුව අපි මේ වගේ අපි සාමාන්‍යයෙන් හැඳි දෙයක් විතර තමයි අපෝජි අපි මේකෙදි ඇත්තටම මිලිලීටර ගණන් වලින් නොම ලියන්නේ අවශ්‍ය තියෙන ප්‍රමාණය වතුර ප්‍රමාණය අනුව අපිට බලලා විනීග ටිකක් ඇඩ් කරගන්න පුළුවන්. ඒත් සමග අපි කහ ස්වල්පයක් නනතුරු අපිට ලුණු ටික ස්වල්පයක් ඇතුළත් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි පොලොස් ටික එකතු කරගන්නවා නේද? එකතු කරගමු. හරි අපි දැන් එනම් මික්සරේ හදාගමු පොලොස් ටික තැම්බෙන අතරතුර අපි මුලින්ම සීනි කැට සීනිද ඔකට එකතු කරන්නේ? ඔව් කැට සීනි නේ. කැට සීනි කිව්වට මේ තරම් මහත කැටම අවශ්‍ය නැහැ. අපි ගෙදර පාවිච්චි කරන සීනි වලින් අපිට මේක හදා ගන්න පුළුවන් නේ. අපි සීනි ටිකක් අපි මුලින්ම සීනි මේ විදිහට ඇතුළත් කරගන්නේ. මේක පොඩ්ඩක් කැරමලයිස් වෙනකොට පොඩි කලර් එකක් අපිට ගන්න පුළුවන් මේ අච්චාරුට අවශ්‍ය. චුට්ටක් ඔය විදිහට සීනි ටික මේ ආකාරයෙන් පොඩ්ඩක් කුක් වෙන්න දෙන අතරේ ඒකටම අපි තුලත් කරගන්නවා විනීග. ඔය මිශ්‍රණයට අවශ්‍ය විනීගිරිය තමයි අපි එකතු කරන්නේ නේද? ඔව්. ඊට පස්සේ ආයි නැවතත් එකතු කරන්නේ නැහැ මේකට. නැවත අපි එකතු කරන්නේ අපි මේ මික්සරේට අවශ්‍ය විනීගිරිය ටික තමයි අපි දැන් දාගන්නේ. හරි. දැන් සීනි සමග විනාකිරි හොඳට දියවිලා තියෙන්නේ. දැන් අපි ඒකට අබ පේස්ට්. අබ ඩෙන්ට් කරගත්ත අබ. ප්‍රමාණයක්ද චෙෆ් එකට? ඒකත් අපිට මේ අපි දැන් හදන්න යන ප්‍රමාණය අනුව බලලා අපිට කැමති ප්‍රමාණයක් ඇඩ් කරගන්න පුළුවන්. ඔව් අපිට ඒක කැමති ප්‍රමාණයක් ඇඩ් කරගන්න පුළුවන්. අර හදන්න යන ප්‍රමාණය අනුව ඒක වෙනස් වෙනවා. මේ ආකාරයෙන්
ගින්දර අඩු කරලා අපිට පුළුවන් අපි අර මං අහපු දේ පාවිච්චි කරන්න ගෙනාපු ඉස්සෙල්ලම රතු ලුණු ටික ඇඩ් කරගන්න. අපි අතර මේ රතු ලුණු කැරට් ග්‍රීන් චිලි අපි ඔය කුක් කරගන්න අවශ්‍ය නැහැ. අපිට ඒක සුමානිකට විතර කලින් දවස් 4-5කට කලින් හදාගන්න පුළුවන් නම් අපි යූස් කරන දවසට දවස් 4කට විතර කලින් හදාගන්න පුළුවන් නම් කුක් කරන්න අවශ්‍ය නැහැ. හදාගන්නවා කියන්නේ චෙෆ් මොකද්ද? ඒ කියන්නේ අපි මේක හදාගන්න ඕනේ දවස් 4කට කලින් වගේ හදලා අපිට පුළුවන් ඒක පාවිච්චි කරන්න දවස් 4කට පස්සේ. අච්චාරු කියන්නේ හොඳ ටේස්ට් එකක් එනවා. අපි කල් තියලා පාවිච්චි කරන්නේ තමයි හොඳ ටේස්ට් එකක් එන්නේ. කල් තියෙන තරම. ඒ කියන්නේ මේ පේස්ට් එක හදලා අපි දවස් 3-4 තියාගන්න ඕනේ නේද කියන්නේ. රයිට්. අපිට මේකට එහෙම අපි කැරට් ටිකත් ජූලියන් කපපු කැරට් ටිකත් ඇඩ් කරගෙන දැන් පුළුවන් අපිට මේ තම්බා ගත්ත මම හිතන්නේ දැන් තැඹිලි ඉවරයි මොලොස් ටික දැන් තැඹිල තියෙනවා ලස්සන පාටක් තියෙන ලුක්ස් අපි ඔය අචාරු පාට නිසා සාමාන්‍යයෙන් විනා කිරි කහ පාට ඒ දේවල් අචාරු වලටම ආවෙනික දේවල් අචාරු කියන්නේ මේ දැන් අපි සාමාන්‍යයෙන් ෂෙෆ් කල් තබා ගැනීම උපක්‍රමයක් කියලාත් කියනවනේ නේ යම් කිසි ආහාරයක් ඒ කියන්නේ විනීග මස්ටර්ඩ් සමග අපි මේ විදිහට මේ ආකාරයෙන් අච්චාරු අපි හදාගත්ත කියන්නේ අපිට ඇත්තටම කාලයක් තියාගෙන කන්න පුළුවන්. සුභාග විදිහට හදා ගන්න කැමක්. අච්චාරු කියන්නේ කල් තබා ගැනීම කිසිම අමුද්‍රව්‍යයක් පාවිච්චි කරන්නේ නැතුව. ඩන්. රයිට්. වැඩේ අච්චාරු. තව චුට්ටි ප්‍රශ්නක් තියෙනවා. ෂෙෆ් මේ හාල් මස් ටික. ඔව්. ඒකනේ මගේ ප්‍රශ්නේ. අමතක කරලා යන්නේ නැහැ. මේක ඇත්තටම අපිට මේ කුක් කරන වාජිනේටම දමා ගන්න අවශ්‍යත් නැහැ. අපි මේක අවුට් කරනවානේ. අපි මේක පිළියල කරන්න ගත්තට පස්සේ අපිට ඒක පුඩින් ගානිෂයක් විදිහට දාලා මික්ස් කරලා දාන්න පුළුවන්. එවලිට එකතු කරන්න පුළුවන් අපිට මේක. එවලිට එකතු කරන්න පුළුවන්. ඒක තමන් කැමති නම් විතරයි නේද? ඔව්. ඒක අපේ choice එක අනුව. දැන් chef මේකට මේ හාල් මැස්සු නැතුව අපිට මේ වෙන මොනවා හරි එකතු කරන්න පුළුවන්. ඔව් ඇත්තටම හාල් මැස්සු තමයි මට හිතෙන්නේ හොඳයි කියලා. හොඳ crispy ගතියට මේක එන්න නිසා. රුක්ෂාන්ට ඇතුළේ උඹලා කඩ. උඹලා කඩ. හාල් මැස්සු මට හිතෙන්නේ chicken. මදනේ වැඩේ අවසන් දැන්. අපි එනම් මේක මේ පිළියෙල කරන්න. ඉෂාන් දැන් ඉස්සරහට එනවනේ අවුරුදු කාලේ. ඔව්. ඉතින් අවුරුදු කාලෙට ඔගලගේ දෙත් එන. අපේ දන්නේ හිටවතුන්ට. ඔව්. මම ඔයාලට කිව්වා ආදේශ කළා. හරි. ගෙදර ගිහිල්ලා ඉතින් මේ වගේ දෙයක් හදලා පිළියෙල කරනකොට ඇත්තටම අපේ කමක් තියෙනවා නේද? කටි ආසයිත් එකනේ සාමාන්‍යයෙන් හැමදාම කන දෙයට වැඩිය. අච්චාරු කියන්නේ විශේෂ අවස්ථාවක පිළියෙල කරන කෑමක්. ඒ වගේම මේ දවස් දෙක තුනක් තියාගන්න පුළුවන් නිසා අද එන අයට දෙන්න පුළා හෙට එන අයට දවස් දෙක තුනක් තියාගන්න බැරි වෙන මේ කාලකාල ඉවර කරලා ඒ වගේ මේ මම ඉතින් වේලාසනින්ම මේ ස්පූන් එක අතේ තියාගෙන ඉන්නේ මේ රස බලන්න නෑ අද මමනේ රස බලන්නේ ඔව් ඔයද රස බලන්නේ ඔව් හරි එන රස බලන්න මේ හාල් මැස්සු ටිකත් ඔය නම් උඩින් දාගන්න ලස්සනට මන්ට හිතෙනවා අද හැමදාම ඔයාට අවස්ථාව දෙන්න නිසා මට රස බලන්න රයිට් මම ඔයාට රස බලන්න දෙන්න හදන්නේ මේ කියන ඇත්තටම මෙහෙම දකින්නකොට මේ ඔයාට රස බලන්න දෙන්න ඉස්සෙල්ලා මට රස බලලා දෙන්න හිතෙනවා හැමදාම වගේ මේක වෙන ටේස්ට් එකක් තියෙන චෙෆ් පොඩි පැණි රසක් මම මිඩිසෙල්ල මේ අච්චාරු පොලොස් අච්චාරු මම කාලා තිනවා එතකොට මේ පැණි රස කියන එක එහෙම ලොකුවට දැන්නේ නැහැ මේක පොඩි වෙන ටේස්ට් එකක් තියෙන අමුතු ටේස්ට් එකක් ඔව් ඒක ඇත්තටම අපි අර සීනි පොඩ්ඩක් කැරමලයිස් කරලා අපි ගත්ත නිසා තමයි සීනිත් සමග විනිග එකතු වෙලා එන ඒ රස තමයි සීනි රස වැඩිපුර දැනෙන්නේ ඔවිෂාන් ඉතින් දැන් අපි විරාමෙන් අනතුරු සූදානම් වෙලා ඉන්නේ තවත් වෙනස් විදිහේ අත්දැකීමක් ඔගෙන ලබා දෙන්න. ඒ තමයි අතුරු පසක් හදන්න තමයි සූදානම් වෙලා ඉන්නේ ප්‍රවීණ සූපවේදිනී දුෂාන්ති මදනායක ඇවිල්ලා ඉන්නවා අද අපිත් එක්ක මේ අතුරු පස පිළිල කරගන්න. ඉතින් අපිත් එක්කම රැඳී ඉන්න. රසවත් ආහාරය පිළිල කරගන්න නම් එහි අන්තර්ගතයත් අනිවාර්යයෙන්ම රසවත් වෙන්න ඕනේ. ඒ නිසාම තමයි ඊශාන් අද දවසේදී අපි මේ අතුරු පස පිළිල කරගන්න මිල්ක් මේඩ් තෝරගත්තේ. රයිට්. එහෙනම් ඉතින් ඔන්න සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අපි රසම රස අතුරු පසක් හදන්න තමයි මේ සූදානම් වෙන්නේ. අපිත් එක්ක ඉන්නවා චෙෆ් දුශාන්ති. දුශාන්තිත් එක්කම මිල්ක් මේඩ්.
ඉතින් අද මං හිතුවා ඔයගලන්ට කියලා දෙන්න කොහොමද අපි කිරි ටොෆි හදන්නේ කියලා. මොකද සිංහල අලුත් අවුරුද්දට අපිට ස්වීට්ස් කියන එක ගොඩාක් වැදගත්. ඉතින් ඒක නිසා කිරි ටොෆි හදන විදිය තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් ඉස්සලාම අපිට අවශ්‍ය වෙනවා සීනි ග්‍රෑම් 400ක්. අපි ඒක සෝස් පෑන් එකට දාගන්න ඕනේ. ඒත් එක්කම නැතුවම බැරි දෙයක් තමයි milk made ඒකෙත් අපි පොඩි ටින් එකක් ගත්තොත් තමයි අපි සීනි ග්‍රෑම් 400ක් දාගන්නේ. අපි ලොකු ටින් එකක් ගත්තොත් සීනි ග්‍රෑම් 500ක්. මේ සිංහල අලුත් අවුරුදු කාලේ නැතුවම බැරි දෙයක් වෙනව නේද milk made කියන්නේ. මොකද ස්වීට් හදනවා නම් අනිවාර්යෙන් අපිට milk made අනිවාර්යෙන්ම අවශ්‍ය දෙයක් වෙනවා. ඔව්. ඒත් එක්කම අපිට මේ ටින් එකේ වතුර භාගයක් අවශ්‍යයි. එහෙම වතුර දාන එකත් හොඳයි. මොකද අපිට මේ ටින් එකේ ඉතුරු හැම දෙයක්ම පාවිච්චිට ගන්න පුළුවන්. ටින් මේ තුනම එකට එකතු කරලා අපි ලිප පත්තු කරලා අඩු ගින්දරේ හැඳිගාමින්ම ඉන්න ඕනේ. ඉතින් මේක හැඳිගාමින්ම ඉන්න ඕනේ කියන්නේ අපි දිගටම හැඳිගාන්න නැතුව හිටියොත් මේක කර වෙනවා. කර වුණොත් ඊට පස්සේ අපිට කෑලි කෑලි විදිහට සීනි කර වෙලා යනවා. ඒක නිසා අපි හැඳිගාමින්ම මේක උකු වෙනකම්ම හැඳිගාමින්ම ඉන්න ඕනේ. දැන් chef හැඳිගාන වැඩේ රුක්ෂාණයෙන් බාර දෙන්න පුළුවන්. නිකන් ඔය නිකන් ඉන්නේ තේරුමක් නැහැ. හැබැයි ඉතින් මට ළඟින්ම ඉන්නේ. මමද? මම නෙමෙයි. මං හිතන්නේ පහසු හැඳිගාන වැඩේට ඊෂාන් ඔයා තමයි පහසු. මට පුළුවන් ඉතින් ඔන්න කලව මේ හැඳි ගන්න අනිවාර්යෙන් එහෙනම් දෙන්නු සමනින් හැඳි ගා ඉන්න මම හොඳට හැඳි ගන්න ඕනේ. මොකද හැඳි ගන්න එක තමයි ඉතාමත් වැදගත්ම දේ. මොකද අපි මේක තියලා කොහෙවත් දුවන්නත් එපා. ළඟම ඉන්න ඕනේ. ඉතින් ඒත් එකම ගින්දර අපිට තියෙන හදිස්සිය කියලා අපිට ගින්දර වැඩි කරන්න බෑ. මොකද ගින්දර වැඩි වුණොත් මේක ඉක්මනින් කර වෙන්න පටන් ගන්නවා. chef අපි මේක සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් හැඳි ගන්න ඕනද? සාමාන්‍යයෙන් විනාඩි 30ක් පළවෙනි වතාවට හදන්නේ. ඉතින් එතකොට අපිට කියන්න බෑ අපි ප්‍රොෆෙෂනලි කරන විදිහට කරන්න කියලා. මොකද එතකොට ගින්දර අපි දන්නවා වැඩි වුණත් අපි කොහොමද මේක බා ගන්න කියලා. ඉතින් අඩු ගින්දර යන එක කාටත් හොඳයි. මම දැන් මේම හැඳි ගන්නකොට chef අකමැත්තෙන් තමයි බලන් ඉන්නේ. මම හරියට වැඩේ කරනවා කියලා වැඩේ වනමුණුත් අප්සෙට් නේ මින්න chef. එහෙම කියලා මට බාර දුන්නේ. එහෙම කියලා දුන්නා කොහොම හරි. විනාඩි 20ක් කියලා කිව්වනේ chef. මම 10ක් කරා. 10ක් ගියාද? ඉතින් මේ විදිහට පෙන උතුරද්දිත් අපි මේක තියලා ගියොත් උතුරලා යනවා. ඉතින් ඒක නිසා අපි මේක හැඳි ගාමින්ම ඉන්න ඕනේ. ඉතින් පැත්ත ප්‍රශ්නකුත් නැහැ. මොකද සාමාන්‍යයෙන් අපි කියනෝනේ කේක් එකක් එහෙම හදද්දි එකම පැත්තට කරන්න කියලා. එහෙම නැහැ. මේක ඕන විදිහකට හැඳි ගන්න පුළුවන්. ඕන විදිහට ඕන කෙනෙක්ට පුළුවන් හැඳි ගන්න. ඉෂාන් මේ තව සුභවාදී ආරංචියක් තියෙනවා ඔයාට. මටද? ඔව් අනිවාර්යයෙන්ම. මට මං හිතන්නේ මේ අපේ ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ ඔයාලට තමයි ඒක සුභවාදී වෙන්නේ. මිල්ක් මේඩ් එක තව අතුරුපස වර්ග කීපයක්ම අපි සූදානම් වෙලා ඉන්නවා ඉදිරි සතිවලදීත් ඔයගලන්ට හදන්න කියලා. අවුරුද්ද වෙනකම්. සිංහල අවුරුද්ද වෙනකම්. අනිවාර්යයෙන්ම. මොකද අවුරුද්ද වෙනකොට එතකොට අපේ මේ ප්‍රේක්ෂකයන්ට අනිවාර්යයෙන්ම රසකැවිලි වර්ග දෙක තුනක් හදාගන්න පුළුවන් මිල්ක් මේඩ් දාගෙන. ඔව් ඉතින් අපි ආදරණීය අපි ප්‍රේක්ෂකයන්ට අපි ආරාධනා කරන හැමදාමත් අපිත් එක්ක රැඳී සිටින්න මිල්ක් මේඩ් එක රසම රස අතුරුපස ඔයගොල්ලොන්ට අපි තිල්න කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. මේ ඒ වගේම chef මට තව ප්‍රශ්නයක් මතුණා. දැන් අපි දාගත්ත මේ මිල්ක් මේඩ් ටින් එකෙන් සාමාන්‍යයෙන් අපිට කිරි ටොෆි කීයක් විතර හදන්න පුළුවන්? අපිට පොඩි ටින් එකකින් අපිට පුළුවන් කෑලි 25. හැබැයි ඉතින් ඒක ડિපෙන්ඩ් වෙනවා අපි කොච්චර සයිස් එකේ කෑලි කපනවද කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපි අඟලක් වගේ කොටුවක් කපනවා අපිට කෑලි 25ක් විතර කපා ගන්න. අඩිව කපන්න බෑනේ. ඒකෙත් තියෙනවා තව සීක්‍රට් එකක්. ඒ කියන්නේ දැන් අපි උස ටිකක් ඝනකමට අරගත්තොත් ඒ කෑලි 25. හැබැයි තුනියට ගත්තොත් ඉතින් කෑලි 30ක් 40ක් කපා ගන්න කොළව. අර අඩිව කපන්න.
රුක්ෂාන වගේ හදනනම් පුළුවන් තරම් තුනියට තමයි දාන්න පුළුවන් වැඩි ප්‍රමාණයකට දෙන්න පුළුවන් නේ. ඇත්තටම මම මේ ප්‍රශ්නේ අහුවෙත් ඒ හේතුව නිසාමයි. මොකද අපි දැනගන්න ඕනේ මිල්ක් මේඩ් පාරිභෝගිකය බලාගෙන ඇති මට මේ මේ ටින් එකෙන් මට කීයක් හදන්න පුළුවන්ද කියන කාරණාව. මොකද උත්සව සමය කියන්නේ අනිවාර්යෙන් තනියම රස විඳින සමයක් නෙමෙයිනේ. අහල පහල ඉන්න අපේ නෑදෑයෝ හිතවතුන් හැම දිනම එකතු කරගෙන සමරන කාලයක්. ඒ නිසාමයි මම මේ ප්‍රශ්නේ යොමු කරේ. හොඳයි ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක් කියලා. ඒෂානෝ දන්නවද මේ මිල්ක් මේඩ් එක තවත් අනගේ අවස්ථාවක් තියෙන ඔයාට සහ අපේ ප්‍රේක්ෂක හැම දිනටම මිල්ක් මේඩ් ඇසුරෙන් අපි මේ හදන කිරි ටොෆි එක දැන් අද හදනවනේ කිරි ටොෆි එකක් ඊළඟ දවසේ තවත් දෙයක් හදනවනේ ඊට පස්සේ තවත් දෙයක් හදනවනේ ඔය විදිහට හැම දෙෙම මේ මිල්ක් මේඩ් අනුසාරයෙන් හදන්නේ ඒ නිසාම මිල්ක් මේඩ් සමාගම සූදානමින් ඉන්නවා අපේ පාරිභෝගිකයන්ට අපේ ප්‍රේක්ෂකයන්ට තෑගි දෙන්න තෑගි දෙන්න විනාස දෙන්නේ තොරණ තමයි සූදානම් වෙලා ඉන්නේ ඔය දන්නවද ඉෂාන් තෑග මොකද්ද කියලා නැහැනේ මේ තියෙනවා මේකේ තියෙනවා රෙසිපීස් 150ක්. ඉතින් රෙසිපීස් 150ක් කියන්නේ සෑහෙන ප්‍රමාණයක්. සෑහෙන ප්‍රයෝජනවත් වෙන අපේ ගෘහණිය. චුට්ට පෙළ වෙන්න නෝ උෂා. අනිවාර්යයෙන්. එක එක ආකාරයේ ඔගල කැමති වට්ටෝරු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේක තිරින කරගන්න පුළුවන් වෙන්නේ මේ අපි අද වැඩසටහන අවසානයේ අහන ප්‍රශ්නයට නිවැරදි පිළිතුර SMS කළොත් තමයි. ඔව්. ඒ නිසා මම ආරාධනා කරන හැමෝටම මේක හොඳට බලාගෙන ඉඳලා මේ ආශ්‍රයෙන් අපේ චෙෆ් සූදානමින් ඉන්න ප්‍රශ්නයක් අහන්න. මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර SMS කරන්න කියලා. ඉතින් මේකේ කලයක දැන් එන්න එන්නත් හද වෙනවා. ඒ වගේම මේක හැදීගෙන එනවා කියලා අපිට පේනවා. ඉතින් ඒ වෙලාවේ අපිට මේකට එකතු කරගන්න පුළුවන් කජු ග්‍රෑම් 50ක් chop කරලා ඒත් එක්කම වැනිලා තේ හැන්දා එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒකත් දාලා අපි කලවම් කරමින්ම ඉන්න ඕනේ. ඉතින් මේ වෙලාවේදී අපිට පුළුවන් මේකට දැන් අපි මේක මේ වෙලාවේදී කියලා මං කියවනේ ඇත්තට මම පෙන්වන්න ඕනේ අපි මේකේ වටේ සුදු පාටට වගේ රැවටිලා තියෙනවා කියන්නේ අපේ පෑන් එක වටේ. ඒකට ඒ වෙලාව අපි මේක රෙඩි කියන එකයි. ඉතින් ඒ වෙලාවේදී අපි එකතු කරගන්න ඕනේ බටර් තේ හැන්දක්. අපේ තැටියක් හදා අරගෙන ඒ තැටියට වක් කරගන්න ඕනේ. අපිට මේක කැමති පැටියක් පාවිච්චි කරන්න පුළුවන් ඉතින් සාමාන්‍ය ඩිස්ප්ලේ එකට ලස්සනයි උසට ආවොත් ඉතින් එහෙමම වෙන්න ඕනේ කියලා අපිට තුනියට කපන්න පුළුවන් එක එක සයිස් එකට එක එක හැඩයටත් කපා ගන්න පුළුවන් හරි මේක කූල් වෙන්න ටික වෙලාවක් දෙන්න ඕනේ ඊට පස්සේ තමයි අපි කෑලි කපලා පිළිගන්න ඕන ලෑස්ති කරන්නේ. ඉතින් අපේ හදාගත්ත කිරි ටොෆි එක විනාඩි 5ක් විතර තිබ්බනම් හරි ඉක්මනට ඕන ඉතින් ෆෑන් එක යට තිබ්බත් කමක් නැහැ. ඉතින් මේ විදියට අපි ඇල්ලුවම වේලා තියෙනවා. දැන් අපි මෙහෙම කරත් වේලා තියෙන්නේ. ඊට පස්සේ අපි පිහියක් අරගෙන අපිට ඕන ඉකෙනවා ඉස්සලා අහපු ප්‍රශ්නේ ඕන සයිස් එකට කපා ගන්න පුළුවන්. ඉතින් මීට වඩා තුනියටත් හොඳයි. ඒක ඉතින් අපිට කන්න ඉන්න අමුත්තන්ගේ හැටියට තමයි අපි සයිස් එක තෝරගන්නේ. එහෙනම් දැන් හදලා ඉවරයි. දැන් පිළිගන්නවන්නයි තියෙන්නේ. ඔව් ඉතින් මේ විදිහට අපි කෑලි කපලා අපිට ලස්සනට අපේ කැවිලි මේසේ රසවත් කරගන්න පුළුවන්. රසවත් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම දැන් කට්ටිය බලාගෙන හිටියනේ ඊෂාන් හදන්නේ කොහොමද කියලා මිල්ක් මේඩ් සමග කිරි ටොෆි. ඉතින් අපි අහමු නේද මිල්ක් මේඩ් පැනය? ඔව් අනිවාර්යයෙන්ම මොකද ටැග් එක දිනා ගන්න ප්‍රශ්නෙකුත් තියෙන්න ඕනේ. ඉතින් ප්‍රශ්නෙට පිළිතුරු එවන්න නම් ප්‍රශ්නේ කියලා ඉන්න ඕනේ නේද ඉස්සලා. ඉතින් මං අහන ප්‍රශ්නේ තමයි අපි මේකට එකතු කරගත්ත කජුයි වැනිලායි. ඉතින් මොන අවස්ථාවේදීද මේ කජුයි වැනිලායි එකතු කරේ කියලා ඔගලන් ඔගලන් අපි අහපු ප්‍රශ්නෙට පිළිතුරු එවන්න පුළුවන්. 0.7387.48.01 මේ කියන නම්බරයට ඔයගලන්ට SMS මගින් අපිට පිළිතුරු එවන්න පුළුවන්. අපි විනාසල දෙන්නෙක් තෝරනවා. ඒ දෙන්නට අපි ඉස්සෙල්ලා කිව්වා ප්‍රසන්න දෙකක් තියෙනවා. රෙසිපිස් 150ක් අඩංගු. නේදරුෂා? ඔව් රෙසිපි බුක්ස් දෙකක් තියෙනවා ඔයගලන්ට. පුළුවන් තරම් SMS කරන්න. සමහර විට ජයග්‍රහකයා ඔබ වෙන්න පුළුවන්. ඔව්. ඔන්නයි නම් අද දවසේ අපි මිල්ක් මේඩ් එක එකතු වෙලා දුශාන්ති අපිට රස කිරි ටොෆි එකක් හදලා දුන්නා. ඉතින් ලබන සතියේත් අපි සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් මිල්ක් මේඩ් එක එකතු වෙලා රුක්ෂානා මොනවද හදන්නේ? අනිවාර්යයෙන්ම තවත් රසවත් අතුරු පසක් හදන්න ඕගලන්ට කියලා දෙන්න සූදානමින් අදට සමුගන්න ඕගලන්ගේ නිවසින් සුභ සන්ධ්‍යාවක්.